ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. නමෝ බුද්ධාය. දැයි සුපින්වත් මිනිසුන්ට සත්‍ය මඟ කියා දෙන ඔබේ අලින්දයට අමා සදහම් රැගෙනෙන රූපවාහිනී මාධ්‍යයේ කල්යාණ මිත්‍රයා වූ ශ්‍රද්ධා රූපවාහිනී ඔස්සේ ඔබ වෙත ගෙනෙන අසිරිමත් තම්සක ධර්මදේශනාමේ වැඩසටහන සමගයි ඔබ අදත් සම්බන්ධ වෙන්නේ. අදත් ධර්මදේශනාවට මහමෙවුනාව භාවනා සුපවාසී පින්වත් ස්වාමින් වහන්සේ නමක් මැදිරියට වැඩම කොට වදාලා. ප්‍රථමයෙන් පින්වත් ස්වාමින් වහන්සේව මා නමස්කාර පූර්වක පිළිගන්නවා. අප අසිරිමත් තම්සක ධර්මදේශනාමේ වැඩසටහනේදී භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළ උතුම් ධර්ම කාරණා මැනවින් විග්‍රහ කර වදාටුවා. විවිධ මාතෘකා කොට ගනිමින් විවිධ කාරණා ධර්මානුකූල විග්‍රහයන් ගනිමින් තමයි අප මේ ධර්ම දේශනාමේ වැඩසටහනේදී ඉදිරිපත් කරන්නේ. ඇතැම් කාරණා ඔබට බොහෝ ආකාරයෙන් පෙන්වා දෙන්නට අප උත්සාහ කරනවා. මනාකොට පැහැදිලි කර දෙනවා. ඉතින් අදත් ධර්ම දේශනාමේ වැඩසටහන ආරම්භ කරන්නට මත්තෙන් භාග්‍යවතුන් වහන්සේට සුවඳ මල් පූජා කර පින්වත් ස්වාමීන් වහන්සේට තැහැත් වට්ටිය පිළිගන්වා ධර්මදේශනයේ සඳහා ආරාධනා කර සිටිමු. බුද්ධාය නමෝ 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 බුද්ධාය මහමෙවුනාව භාවනා සුපවාසී පින්වත් ස්වාමින් වහන්ස අපට අනුකම්පා පිණිස අප භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළ ඒ උතුම් ශ්‍රී සත්‍යර්මයේ දේශනා කොට වදාන සේක්වා. සාදු 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 නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සාදු සීලේ සමාදන් වෙන්න කියන්නේ සතුන් මෙරීමෙන් වැළකීම නම් සිල්පදේ සමාදන් වෙමි සොරකම් කිරීමෙන් වැළකීම නම් සිල්පදේ සමාදන් වෙමි වැරදි කාම සේවනයෙන් වැළකීම නම් සිල්පදේ සමාදන් වෙමි බොරු කීමෙන් වැළකීම නම් සිල්පදේ සමාදන් වෙමි මත්පෙන්හා මද්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම්
සිල්පදේ සමාදන් විමි. උතුම් තිසරණ සහිතව මා සමාදන් වූ මේ සීලය මේ ජීවිතයේ යහපත පිණිසද පරලොව සුගතිය පිණිසද නිවන අවබෝධ වීම පිණිසද උපකාර වේවා සාදු සාදු නමස්කාර වේවා බුදු රුවනට සමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා ධම් රුවනට සමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝ රුවනට සමදා මහ සංඝ සරණ යමි නමස්කාර වේවා තුනු රුවනට සමදා තිසරණ සරණ යමි සාදු සාදු අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අප සියලු දෙනාගේම නමස්කාරය වේවා සාදු සාදු ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි අද දවසේත් අපි මේ සූදානම් වෙන්නේ ලෝකීට කලාතුරකින් පහළ වුණ උතුම් ශාස්ත්‍රුන් වහන්සේ වන ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කළ අපි ජීවිතේ අපි ඇසුරට ලැබෙන කෙනා අනුව අපේ මුළු ජීවිතේම වෙනස් වෙලා යනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අනුශාසනා කළා න බජේ පාපකේ මිත්තේ පවිතු මිතුරන් ඇසුරු කරන්න එපා කිව්වා. න බජේ පුරිසාදමි අධම පුරුෂයන් ඇසුරු කරන්න එපා කිව්වා. බජේත මිත්තේ කල්යاني ඇසුරු කරනවා නම් කල්යාණ වූ යහපත් වූ මිතුරන් ඇසුරු කරන්න කිව්වා. බජේත පුරිසුත්තමි මේ ලෝකේ ඉන්න උතුම් පුරුෂයන්ව ඇසුරු කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මොකද අපේ ජීවිතේ දියුණුව පිරිහීම කියන දෙක තීරණය කරන්න මේ ඇසුරට පුළුවන් කිව්වා. අපි ඇසුරු කරන කෙනා අනුව අපි දියුණු වෙනවද පිරිහෙනවද කියන දේ මේ ලෝකේ තීරණය වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා ගුණධර්ම වලින් හීන කෙනෙක් ඇසුරු කරොත් ඒ ගුණධර්ම වලින් හීන කෙනා ඇසුරු කරාම මොකද වෙන්නේ? නිහීයති පුරිසෝ නිහීන සේවි. හීන කෙනා ඇසුරු කරන කෙනාත් පිරිහිලා යනවා කියනවා. ඒ පිරිහෙන්නේ මොනවාගෙන්ද? ගුණධර්මින් පිරිහිලා යනවා කියනවා. හැබැයි ගුණධර්ම වලින් සමාන කෙනෙක් ඇසුරු කරොත් එහෙම එයා පිරිහෙන්නේ නැහැ කියනවා. හැබැයි ගුණධර්ම වලින් උතුම් ශ්‍රේෂ්ඨ කෙනෙක් ඇසුරු කරොත් එයා බලාගෙන ඉදී දියුණු වෙලා යනවා කියලා බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා. ඒ නිසා අපේ ජීවිතේ අපි ඇසුරු කරන කෙනාට පුළුවන් අපි සම්පූර්ණයෙන් වෙනස් කරන්න. ඒ නිසා අපි ඇසුරු කරන කෙනාව තෝර බේර ගන්න අපිට දක්ෂකම තියෙන්න ඕනේ. අපේ ඇසුරට තෝර ගන්න කෙනා අපේ දියුණුව පිණිස හේතු වෙන කෙනෙක්ද කියලා තේරුම් ගන්න අපට දක්ෂකම තියෙන්න ඕනේ. ඉතින් ඒ නිසා අද අපි කතා කරන්නේ බුදුරජාණන් වහන්සේ මේ අපේ ඇසුරට සුදුසු කෙනෙක් ගැන දේශනා කරපු උතුම් දේශනාවක්. මේ දේශනාවේ නම කල්යාණ මිත්‍ර සූත්‍රය.
මොකද්ද මේ දේශනාවේ නම? ඔව් කල්යාණ මිත්ත සූත්‍ර දේශනාව. මේ දේශනාව තියෙන්නේ සංයුත්ත නිකාය 1 පොත් වහන්සේගේ කෝසල සංයුත්තේ. ඒ දවස්වල ඒ අපගේ ශාස්ත්‍රුන් වහන්සේ වැඩ හිටියේ සවැත් නුවර ජේතවනාරාමේ. බුදුරජාණන් වහන්සේ හමු වෙන්න මේ පසේ නදී කෝසල රජතුමා බහලා තිනවනේ. පසේ නදී කොසල් රජතුමා බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීමෙන් හිටපු රජ කෙනෙක්. මේ කොසල් රජුරුව බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ඇවිල්ලා එක පැත්තකින් වාඩි වෙලා බුදුරජාණන් වහන්සේට මෙහෙම කියනවා. ඉද මයිහම් බන්ති රහෝගතස්ස පතිසල්ලීනස්ස ඒවං චේතසෝ පරිවිතක්ක උදපාදි. ස්වාමීනි මම මේ හවස් වෙලාවේ පොඩ්ඩක් විවේකින් ඉන්නකොට මට මෙන්න මේ විදිහේ කල්පනාව ඇති වුණා කියනවා. දැන් මේ රජ කෙනෙකුට ඇතිවිච්ච කල්පනාවක්. ඒ රජතුමාට එහෙම කල්පනාවක් ඇති වුණේ එයා තෙරුවන් සරණ ගිහින් හිටපු නිසා. නැත්තම් රජවරුන්ට එහෙම කල්පනා ඇති වෙන්නේ නෑ. දැන් මෙයා කල්පනා කරා ස්වාක්ඛාතෝ භගවතු ධම්මෝ. මේ භාග්‍යවතුන් වහන්සේ ස්වාක්ඛාතෝ කිව්වේ මනාකොට ශ්‍රී සද්ධර්මයේ දේශනා කළා තියෙනවා. සෝචකු කල්යාණ මිත්තස්ස කල්යාණ සහායකස්ස කල්යාණ සම්පවංකස්ස. හැබැයි මේ ධර්මයේ තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ස්වාක්ඛාත ධර්මයේ තියෙන්නේ ඕ කල්යාණ මිත්තස්ස කල්යාණ මිතුරන් ඉන්න කිනාට කල්යාණ සහායකස්ස කල්යාණ යාළුවෝ කල්යාණ සහායකයෝ ඉන්න කිනාට කල්යාණ සම්පවංකස්ස කල්යාණ මිත්‍රයන් ඇසුරට වැටිච්ච කිනාටයි මේ ධර්මයේ තියෙන්නේ. ඕ නෝ පාප මිත්තස පවිතු මිතුරන් ඉන්න කෙනාට නෙවෙයි. නෝ පාප සහායකස පාප සහායකයන් ඉන්න කෙනාට නෙවෙයි. පවිතු මිතුරන්ගේ ඇසුරට වැටිච්ච කෙනාට නෙවෙයි කියලා මේ රජතුමාට කල්පනාව ඇති වුණා. එතකොට බලන්න මේ රජතුමා කල්පනා කරලා තියෙන දේ නේ. ඒ කියන්නේ පුද්ගලයෙකුගේ දියුණුව ඇති වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හරියට අනුගමනය කරොත්. එතකොට ඒ කෙනාට ධර්මයේ හරියට අනුගමනය කරන්න ලැබෙන්නේ එයාගේ ඇසුරට කවුරු මුණ ගැහුණොත්ද? කල්යාණ මිතුරෙක් මුණ ගැහුණා. ඒ නිසා පින්වන් මේ ලෝකේ කල්යාණ මිත්‍රයා කියන කෙනා ඔබට හිතෙන්නේ දුර්ලභයිද මේ නැත්තම් හැමතැනම ඉදීවිද? දුර්ලභයි. කල්යාණ මිත්‍රයා කියන කෙනා ලෝකේ අතිශයම දුර්ලභ කෙනෙක්. මොකද බුදු කෙනෙකුගේ ධර්මයක් කෙනෙකුට අනුගමනය කරන්න ලැබෙන්නේ ධර්මයකින් ප්‍රතිඵල ලබා ගන්න ලැබෙන්නේ කල්යාණ මිත්‍රයා නිසානම්. මේ ලෝකේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් ප්‍රතිඵල ලබන පිරිසද වැඩි නොලබන පිරිසද වැඩි? නොලබන පිරිස වැඩි. ඒ කියන්නේ කල්යාණ මිත්‍රයන්ගේ යහපත් ඇසුර ලැබෙන පිරිස හරීම අඩු පිරිසක්. ඒ නිසා කල්යාණ මිත්‍රයා කියන්නේ මේ ලෝකෙට පහළ වෙන සම්පතක්. ඒ සම්පත මුණ ගැහුණොත් එහෙම අපි ජීවිතේ මුළුමනින්ම දියුණු වෙලා යනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ බාහිරින් කෙනෙකුගේ ජීවිතයට ලැබෙන අංග අතර මේ කල්යාණ මිත්‍රයා තරම් කල්යාණ මිත්‍රයාගේ ඇසුර තරම් යහපත් ඇසුර දියුණුව පිණිස පවතින ඇසුරක් බුදුරජාණන් වහන්සේ බුදුනිතින් දකින්නේ නැහැ කියනවා. ඒ වගේම තමයි කියනවා කෙනෙකුගේ ඇසුරට පවිතු මිතුරෙක් හම්බුනොත් ඒ පවිතු මිතුරා මුණ ගැහීම තරම් එයාගේ ජීවිතයට අයහපත බුදුනිතින් දකින්නේ නැහැ කියනවා. එයි පවිතු මිතුරෙක් මුණ ගැහුනොත් එයාගේ මුළු ජීවිතේම පවිතු කරන්න ඒ මිත්‍රයාට පුළුවන්කම තියෙනවා. දැන් ඔබ බලන්න කල්පනා කරලා බුදුරජාණන් වහන්සේගේ කාලේ මේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නකොට මගධේ පාලනය කරේ මගධේශ්වර සේනිය බිම්බිසාර රජතුමා. බිම්බිසාර රජුරුව කියන්නේ සෝතාපන්න වෙලා හිටපු ශ්‍රාවකයෙක්. නමුත් බිම්බිසාර රජතුමාටම ඉපදුන පුතෙක්. දැන් සෝතාපන්න වෙච්ච තාත්තෙක් ඉන්නවා. එතකොට මේ බුදු කෙනෙක් සරණ ගිය ධර්මයේ සංඝයා සරණ ගිය මේ පරිසරයක් එයාගේ පවුලේ තියෙනවා. නමුත් ඒ පුතා අජාසත්ත් පවිතු මිතුරුකගේ ඇසුරට වැටුණා. ඒකාගේ ඇසුරටද? ඔව් ශ්‍රමණ වෙසින් හිටපු දේවදත්ත කියන පාප මිත්‍රයාගේ ඇසුරට වැටුණා. ඒ ඇසුරට වැටුණාට පස්සේ තියෙන සියලු කුසල් දහම් පිරිහිලා ගියා. පිරිහිලා ගිහිල්ලා අවසානයේ තමන්ගේ පියාව තමන්ම ඝාතනය කරන තැනට ඕ මේ හිත වැටුණා. එතකොට බලන්න මේ පස්සේ කාලෙක අජාසත්ත් රජතුමා රජකම ලබලා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්නේනෝ. බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ඇවිල්ලා සාමාන්‍ය ඵල සූත්‍ර දේශනාව ශ්‍රවණය කළා. මේ සූත්‍ර දේශනාව ශ්‍රවණය කරනකොට මේ බොහොම සතුටු වෙලා අනුමෝදන් වෙලා ගියා රජතුමා.
බුදුරජාන් වහන්සේ යා ගියාට පස්සේ කියනවා බලන්න පින්වත් මහණෙනි මේ අජාසත් රජුරු කියන්නේ හරි ඥානවන්ත කෙනෙක් හොඳට මේ යහපත අයහපත තේරුම් ගන්න කල්පනාවක් තියෙනවා නමුත් බලන්න මේ ආනන්තරිය පාප කර්මී කරලා හිටියේ නැත්තම් මෙතනම සෝතාපන්න ඵලය ලැබනවා කියනවා නමුත් ආනන්තරිය පාප කර්මී කරලා හිටපු නිසා ඌ මඟඵල ලබන්න හැකියාවක් ලැබුණේ නැහැ කියන එතකොට බලන්න කාගින් ඇසුර නිසා දෙයගේ ජීවිතය හැම විනාසුනේ ඔව් පාප මිත්‍රයාගේ ඇසුර නිසා එහෙමනම් අපි හොඳට තේරුම් ගන්න ඕනේ අපේ ජීවිතේට මේ අපි නොඒකුත් අය ඇසුරකට ලැබෙනවා ඒ ඇසුරට ලැබෙන අය අතරේ පවිතු මිතුරන් ඉදීවිද කියලා හොඳ දැක්ම අපිට අපි ජීවිතේ සම්බන්ධයෙන් තියෙන්න ඕනේ නැත්නම් අපිට අපි මුළු ජීවිතේම විනාශ කරන්න සමහරට මුණ ගැහෙන එක පාප මිත්‍රයෙකුට ඔව් පුළුවන්කම තියෙනවා එතකොට බුදුරජාණන් වහන්සේගේ මේ රජතුමා මෙහෙම කිව්වම බුදුරජාණන් වහන්සේ ඒක අනුමෝදන් වුණා බුදුරජාණන් වහන්සේ වදාලා ඒව මේ තම මහරජ මහරජේ ඒක එහෙමම තමයි ඒව මේ තම මහරජ එහෙමම තමයි මහරජ ස්වාක්කාතු මහරජ මයා දම්මු මහරජ මගේ ධර්මයේ මම මනාකොට දේශනා කරලා තියෙනවා ඒ ධර්මයේ තියෙන්නේ කල්යාණ මිත්‍රයන් ඉන්න කෙනාටම තමයි කල්යාණ යාළුවෝ ඉන්න කෙනාටම තමයි කල්යාණ මිතුරු ඇසුරට වැටුණු කෙනාටම තමයි පාප මිත්‍රු ඉන්න කෙනාට මේක අයිති නෑ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒකල බුදුරජාණන් වහන්සේ වදාළ හරි ලස්සන කාරණාවක්. ඔව් එක් කාලෙක මේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉඳලා තියෙනවා සක්කීසු විහෙරති නාගරකන් නාම සක්යන නිගමු. මේ නාගරක කියලා ශාක්‍යයන්ගේ නියංගමක බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කළා. එතකොට ඒ බුදුරජාණන් වහන්සේ එහි වැඩ ඉන්නකොට ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායකයන් වහන්සේ ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් කියනවා මෙහෙම මේ ස්වාමීනි භාග්‍යතුන් වහන්ස උපද්දමිතම් බන්ති බ්‍රහ්මචරියස්ස ස්වාමීනි මේ බඹසර ජීවිතෙන් මේ නිවන් මගින් භාගයක්ම පවතින්නේ කල්යාණ මිත්‍රයාගේ ඇසුර නිසා කියලා මට හිතෙනවා කියනවා මොකන්ද කියන්නේ මේ නිවන් මගේ ඔව් නිවන් මග කියන්නේ මොනවද දැන් අපි සීල සමාධි ප්‍රඥා වශයෙන් දියුණු කරන ඔව් මේ ගිහි පැවිදි කවුරුත් අපි පුරුදු කරන මේ උතුම් බඹසර ජීවිතේ නිවන් මග නිවනට යන මාර්ගය අඩක්ම පවතින්නේ කල්යාණ මිත්‍රයා නිසා කියලා මට හිතෙනවා කියනවා. දැන් මේ මහා ප්‍රඥාවන්ත කෙනෙක් ආනන්ද ස්වාමීන් වහන්සේ කියන්නේ. ඒ ආනන්ද ස්වාමීන් වහන්සේ තනියම කල්පනා කළා ඔව් මෙහෙම කිව්වා. බුදුරජාණන් වහන්සේ එතකොට කියනවා මා හේවං ආනන්ද ආනන්දේ ආය වතාවක් උක කියන්න එපා කිව්වා. මා හේවං ආනන්ද අයම් වතාවක් ඕක කියන්න එපා කියනවා සකල මේව හිදන් ආනන්ද ආනන්දේ මේ මුළු මහත් නිවන් මගම නිවන් මගේ භාගයක් නෙවෙයි මුළු මහත් නිවන් මගම තියෙන්නේ ඔව් කල්යාණ මිත්‍රයා හින්දා කියනවා කල්යාණ මිත්‍රයාගේ ඇසුර හින්දා කියනවා කල්යාණ යාළුවෝ ඉන්න හින්දා කියනවා මේ මුළු මහත් නිවන් මගම අපට තියෙන්නේ එහෙමනම් බලන්න අපි නිවන් මගී දියුණුවක් කරා යනවනම් අපට හේතු වෙන ප්‍රධානම කාරණේ තමයි අපි ජීවිතේට කල්යාණ මිත්‍රෙක් මුණ ගැසීම. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආනන්දය කල්යාණ මිත්‍රයෝ ඉන්න කල්යාණ යහළුවෝ ඉන්න කල්යාණ මිත්‍රයන්ගේ ඇසුරට වැටිච්ච කෙනා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හොඳට පුරුදු කරනවා කියන එක එයා කැමති වෙන්න ඕනේ දෙයක් කියනවා. කෙනෙකුට කල්යාණ මිත්‍රෙක් මුණ ගැහුණොත් එයා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ඒ අනිවාර්යයෙන් වඩනවා. ඒ නිසා එයාට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩන්න ලැබෙනවා කියන එකට එයා කැමති වෙන්නේ කියනවා. කල්යාණ මිත්‍රෙක් මුණ ගැහෙනවා නම්. ඔව් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආනන්දේ කොහොමද කල්යාණ මිත්‍රයෝ ඇති කිනා මේ මුළු මහත් නිවන් මගම පුරුදු කරන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉදානන්ද වික්ඛු සම්මා දිට්ඨිං භාවිති. එයාට සම්මා දිට්ඨිය වඩන්න පුරුදු පුළුවන් වෙනවා කියනවා. ඔව් මේ විවේකයේ ඇසුරු කරගෙන විරාගයේ ඇසුරු කරගෙන නිරෝධයේ ඇසුරු කරගෙන නිවනට නැඹුරු වෙච්ච සිතකින් එයාට සම්මා දිට්ඨිය පුරුදු කරන්න ලැබෙනවා කියන කල්යාණ මිත්‍රයා නිසා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කෙනෙකුගේ ජීවිතේ සම්මා දිට්ඨිය උපදින්න හේතු වෙන කරුණු දෙකක් තියෙනවා කියනවා. කරුණු කීයක් තියෙනවද සම්මා දිට්ඨිය උපදින්න? කරුණු දෙකක්. ඒ කරුණු දෙක බුදුරජාණන් වහන්සේ වදාලා පරතෝ ගෝසේ එකක්. ඊට පස්සේ මේ යෝනිසෝ මානසිකාරය. එතකොට මේ යෝනිසෝ මානසිකාරය කියන එක කවුරු ගවද තියෙන්න ඕනේ? යෝනිසෝ මානසිකාරය කියන එක තමන් දක්ෂ වෙන්න ඕනේ එකක්. ඊළඟ එක තමන් දක්ෂ වෙන එකක් නෙවෙයි. ඊළඟ එක මොකද්ද?
පරතෝගෝසේ පරතෝගෝසේ කියන්නේ අනුන්ගෙන් අහන්න ලැබෙන දේ. ඒ අනුන්ගෙන් අහන්න ලැබෙන දේ නුවණින් කල්පනා කළ ගන්න දක්ෂකම තමන්ට තියෙන්න ඕනේ. එතකොට මේ මූලික වෙනවා අනුන්ගෙන් අහන්න ලැබෙන දේ. අනුන්ගෙන් අහන්න ලැබෙන පවිතු දෙයක් නම් එයාගේ ජීවිතේ දියුණු වෙන්නේ නැහැ. නමුත් අනුන්ගෙන් අහන්න ලැබෙන්නේ සම්මා දිට්ඨියට උපකාර වෙන දෙයක් නම් උදානී විපාක තියෙනවා. උපුද පූජා කරණිකේ විපාක තියෙනවා. පින්පව්වල විපාක තියෙනවා. අම්මා කියලා උතුම් කෙනෙක් ඉන්නවා. තාත්තා කියලා සැලකිය යුතු උතුම් කෙනෙක් ඉන්නවා. ඊළඟට මෙලොවක් තියෙනවා, පරලොවක් තියෙනවා කියලා කෙනෙක් කියනවා නම් ඒක කල්පනා කරන කෙනා මොකක්ද පුරුදු වෙන්නේ? ඔව්, එයා පින් කරන්න පුරුදු වෙනවා. ඔව්, අම්මට තාත්තට සලකන්න පුරුදු වෙනවා. යහපත් ගුණධර්ම පුරුදු කරන්න පුරුදු වෙනවා. දැන් කෙනෙක් කියනවා ඔය අම්මා කියලා විශේෂ කෙනෙක් ඇත්තේ නැහැ, තාත්තා කියලා විශේෂ කෙනෙක් ඇත්තේ නැහැ කියලා කියනවා නම් එයාට මව්පියන්ට සලකන්න හිත පිහිටයිද? හිත පිහිටන්නේ. එතකොට මේ අපට පිටින් අහන්න ලැබෙන දේ, අපි කල්පනා කරන විදිහ කියන දෙකෙන් මේ මුළු මහත් නිවන් මගම පවතිනවා කියන එකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. මොකද නිවන් මග අපිට අහන්න ලැබෙන්නේ කල්යාණ මිත්‍රයෙක්ගෙන්. කල්යාණ මිත්‍රයෙක්ගෙන් අහන්න ලැබෙන නිවන් මග අපි කල්පනාවෙන් තමයි පුරුදු කරන් තියෙන්නේ. එතකොට කල්යාණ මිත්‍රයා තමයි අපට සම්මා දිට්ඨිය උපද්ද ගන්න උපකාර කරන කෙනා. සම්මා දිට්ඨිය උපද්ද ගන්න සම්මා දිට්ඨියට අදාළ කරුණු කියා දෙන්නේ කල්යාණ මිත්‍රයා. ඒක අපිට පිටින් එන්න ඕනේ. එතකොට ඒකට අනුව කල්පනා කරන කෙනා මේ සම්මා දිට්ඨිය වඩනවා කියන එකට කැමති වෙන්න කියනවා. ඊළඟට සම්මා සංකල්ප, ඒ කියන්නේ නෙක්ඛම්ම සංකල්ප, අවිහිංසා සංකල්ප, අව්‍යාපාද සංකල්ප. අපිට දැන් අපේ සාස්තුරුන් වහන්සේ කියන උතුම් කල්යාණ මිත්‍රයන් වහන්සේ නිසා ඒ නෙක්ඛම්ම සංකල්ප තියෙන ධර්මයක්, අව්‍යාපාද සංකල්ප තියෙන ධර්මයක්, ඊළඟට අවිහිංසා සංකල්ප තියෙන ධර්මය අපිට මුණ ගැහෙනවා. ඒ නිසා අපිට ඒ අනුව කල්පනා කරලා සම්මා සංකල්ප උපදින්න පුළුවන්. නමුත් හැම ආගමක කෙනෙකුටම එහෙම ලැබෙනවද? එහෙම ලැබෙන්නේ නෑ. දැන් කෙනෙක් කිව්වොත් දැන් ඒ කාලෙත් පින්වන්නේ කියලා තියෙනවා. ඒ කාලේ මේ ওই මක්කලි ගෝසාලගේ එහෙම මතයක් තිබිලා තියෙන්නේ. මේ එයා කියනවා මේ පින්පව් කියලා එවගේ අමුතු විපාක නෑ කියනවා. මේ යහපත අයහපත කියලා දෙයක් ලෝකේ නෑ කියනවා. මිනිස්සෙක් අනිවාර්යෙන් 84000 යෝනිවල උපදින්න ඕනේ කියනවා. ඒ උපදුණයෙන් පස්සේ ආයිබේම ඔයයිබේම මේ ඉපදීමේ නිදහස් වෙනවා කියනවා. ඒ යෝනිවල ඉපදෙන්නේ නැතුව එහෙම කරන්න බෑ කියනවා. එතකොට මේ වගේ මතයකට ආවට පස්සේ මිනිස්සු කවදාවත් යහපත කරන්න හුරු වෙයිද? එහෙම හුරු වෙන්නේ. අන්න එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මහණෙනි මේ මක්කලි ගෝසාල ගැන කියන්න තියෙන්නේ මේ මාළු අල්ලන්ට අටවපු කෙමන වගේ කියනවා. මේ මිනිස්සු අල්ලගන්න දාපු කෙමනක් වගේ කියනවා. මිනිස්සු හැමෝම අයහපතට යනවා කියනවා ඒ මතය නිසා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ නිසා තමයි පින්වත්නි මේ ලෝකෙට පහළ වෙන උතුම්ම කල්යාණ මිත්‍රයන් වහන්සේ ඒ භාග්‍යවතරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ මුණ ගැහුණු නිසා අපට මේකයි මේ සම්මා සංකල්පය, මේකයි මිත්‍යා සංකල්පය කියලා අහන්න ලැබෙනවා. ඒ නිසා අපට මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුගමනය කරොත් අපට පුළුවන් සම්මා සංකල්ප පුරුදු කරන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන සම්මා වාචා වඩනවා කියලා එයා කැමති වෙන්න කියනවා. සම්මා කම්මන්ත වඩනවා කියලා කැමති වෙන්න කියනවා. සම්මා ආජීවී වඩනවා කියලා කැමති වෙන්න කියනවා. ඊළඟට මේ සම්මා වායාම වඩනවා කියලා කැමති වෙන්න කියනවා. සම්මා සතිය සම්මා සමාධිය වඩනවා කියන එකට කැමති වෙන්න කියනවා. කල්යාණ මිත්‍රයා මුණ ගැසිච්ච කෙනා. එතකොට ඔබට හොඳටම අපිට තේරෙනවා මේ කල්යාණ මිත්‍රයා මුණ ගැසීම කියන්නේ කෙනෙකුට ලැබෙන විශාල වාසනාවක්. මොකද යාට නිවන් මඟ පුරුදු කරගන්න ලැබෙනවා කල්යාණ මිත්‍රයා මුණ ගැහුනොත්. ඇත්තටම කල්යාණ මිත්‍රයා කියන කෙනා අපේ පිනකට අපට මුණ ගැහෙන කෙනෙක්. බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් තියෙනවා නිදිකණ්ඩ සූත්‍රය කියලා. බුදුරජාණන් වහන්සේ නිදිකණ්ඩ සූත්‍රය දේශනා කළා නුවණැති ස්ත්‍රී පුරුෂ පිරිස කරන්නේ තමන්ගේ යහපත පිණිස පුන්නි නිධානේ රැස් කරන එක කියනවා. මොකක්ද එයා රැස් කරන නිධානේ? පුන්නි නිධානේ. මේ ලෝකේ වැඩි පිරිසක් පුන්නි නිධානද රැස් කරන්නේ නිකං නිධානද? නෝ, නිකං ධානේ එකතු කරනවා. නමුත් එයා පිනේ තියෙන වටිනාකම තේරුම් ගන්නේ නැහැ. පුන්නි නිධානේ දානේ දීලා පුන්නි නිධානේ රැස් කරනවා නම්, සිල් රැකලා පුන්නි නිධානේ රැස් කරනවා නම්,
ඊළඟට මේ ඉන්ද්‍රිය සංවර කරලා පුණ්‍ය නිධානේ රැස් කරනවා නම් මෞපියන්ට පිදී යුතු උතුමන්ට පුදලා පුණ්‍ය නිධානේ රැස් කරනවා නම් ධාතුන් වහන්සේලා චෛත්‍ය රාජන් වහන්සේලා වන්දනා කරලා පුණ්‍ය නිධානේ රැස් කරනවා නම් බුදුරජාන් වහන්සේ දේශනා කළා ඒ පුණ්‍ය නිධානේ රැස් කරන කෙනාට කැමති හැම සැපයක්ම මේ පුණ්‍ය නිධානේ ලබා දෙනවා කියනවා. ඒ සැපයන් අතර උන්වහන්සේ දේශනා කළා අපි කැමති ලෞකික සැප තියෙනවා. ලස්සන රූපයක් ඇතුළු ඉන්න අපි කැමති. කටහඬක් ඇතුළු ඉන්න කැමති. හොඳ දේපල තියෙන පවුලක උපදින්න අපි කැමති. යාන වාහන ඇති පවුලක ඉන්න කැමති. සුගතියේ උපදින්න කැමති. මේන්න මේ දේවල් මේ ඒ පුණ්‍ය නිධානෙට ලබා දෙන්න පුළුවනි කියලා වදාලා. ඒ වගේමයි කියනවා කෙනෙකුට ලෝකෝත්තර වශයෙන් දියුණු වෙන්න ඕන කල්යාණ මිත්‍ර ඇසුර පිනකින් උපද්දලා දෙනවා කියනවා. එතකොට අපි පෙර කරපු පිනකින් තමයි අපිට කල්යාණ මිත්‍රෙක් මුණ ගැහුණ මුණ ගැහෙන්නේ. ඒ කල්යාණ මිත්‍රයා මුණ ගැහින් අපි එහෙනම් කරලා තියෙන උණු වටිනා දෙයක් තමයි පෙර සසරේ ඕ පින් කරලා තියෙන එක. ඒ පින අපි කරලා තිබුණොත් දැන් බලන්න මේ දැන් මේ ලෝකේ බහූතරයකට ඒ බුදුරජාණන් වහන්සේ කියන සාස්ෘන් වහන්සේව අඩුගානේ නාම මාත්‍රිකවත් සරණ යන්න ලැබිලා තියෙනවද? නාම මාත්‍රිකවත් සරණ යන්න ලැබිලා නැහැ. දැන් නමුත් මේ ලංකාවේ ඉපදිච්ච 14ක් මිනිසුන්ට මේ ಗುಣ දන්නේ නැතුව හරි ಗುಣ සිහි කරන්නේ නැතුව හරි අඩුගානේ උදේ හවස බුද්ධං සරණ ගච්ඡාමි කියලා හරි ඔව් ඒ සාස්ෘන් වහන්සේ සරණ යන්න වාසනාව ලැබිලා තියෙනවා. ඒක පෙර පිනකට හම්බ වෙච්ච දෙයක්. එතකොට ඒ කල්යාණ මිත්‍ර සම්පත තියෙන කෙනාට බුදුරජාන් වහන්සේ මේ ආනන්ද ස්වාමීන් වහන්සේට කියනවා ආනන්දේ කල්යාණ මිත්‍ර සම්පත කිනිකුට තියෙනවා නම් එයා මේ මුළු මහත් නිවන් මගම වඩනවා කියන එකට එයා කැමති වෙන්න ඕනේ කියනවා. ඊළඟට බුදුරජාන් වහන්සේ දේශනා කරන මේ දේශනාවේ ඒ වගේම ආනන්ද මේ මෙහෙමත් ඒක තේරුම් ගන්න කියනවා. ඔව් මේ මුළු මහත් නිවන් මගම පවතින කල්යාණ මිත්‍ර මත කියන කාරණාව මේ විදිහට තේරුම් ගන්න කියනවා. මේ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නම් වූ කල්යාණ මිත්‍රයා. බුදුරජාණන් වහන්සේ එතන හඳුන්වනවා මමං හි ආනන්ද කල්යාණ මිත්තං. මේ තථාගතයන් වහන්සේ නම් වූ කල්යාණ මිත්‍රයා ගාවට එන ජාති ධම්මා සත්තා ඉපදීම උරුම කරගත්ත සත්වයෝ. ආයා ඉපදීම උරුම කරගත්ත සත්වයෝ මේ ඉපදීමෙන් නිදහස් වෙලා යනවා කියනවා බුදුරජාණන් වහන්සේ ගාවට ඇවිල්ලා. වයසට යෑම උරුම කරගත්ත සත්වයෝ වයසට යෑමෙන් නිදහස් වෙනවා කියනවා බුදුරජාණන් වහන්සේ ගාවට ඇවිල්ලා. ලෙඩවීම උරුම කරගත්ත සත්වයෝ ලෙඩවීමෙන් නිදහස් වෙනවා කියනවා බුදුරජාණන් වහන්සේ ගාවට ඇවිල්ලා. ඔව් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ශෝක වැළපීම් දුක් දුම්න සුරුම කරගත්ත මේ සත්වයෝ ඒ ශෝක වැළපීම් වලින් නිදහස් වෙනවා කියනවා කල්යාණ මිත්‍රයා බුදුරජාණන් වහන්සේ නම් වූ කල්යාණ මිත්‍රයා මුණ ගැහුණු නිසා. එතකොට ওই තියෙනවනේ එක තැනක තියෙනවා බෝධිරාජ කුමාරයා කියලා කෙනෙක්. මේ බෝධිරාජ කුමාරයා බුදුරජාණන් වහන්සේ හොයාගෙන යනවා. බුදුරජාණන් වහන්සේ හොයාගෙන බෝධිරාජ කුමාරයා යනකොට ඒ කාලේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටියේ ගිජුකුළු පව්වේ. අදට තියෙනවනේ ගිජුකුළු පව් උඩ බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු ගන්ධකුටියන්නේ. එතකොට ඒකේ තමයි භාග්‍යතුන් වහන්සේ දවසවල වැඩ හිටියේ. එතකොට මේ බෝධිරාජ කුමාරයා පයින්ම නැංගා මේ ගිජුකුළු පව්වට. පයින්ම ගිජුකුළු පව්ව නැංගාම හරි මහන්සි. මහන්සියෙන් ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ ගාව වාඩි වුණා. වාඩි වෙලා බුදුරජාණන් වහන්සේගේ ධර්මය ශ්‍රවණය කළා. ශ්‍රවණය කළ ඉවරනකොට මෙන්න මෙයා සෝතාපන්න ඵලය ලැබපු ශ්‍රාවකෙක්. මෙයා කියනවා ස්වාමීනි මේ දහම් අමාව මං අහගෙන ඉන්නකොට ස්වාමීනි මේ ගිජුකුළු පව්ව නැගලා මට යම් වෙහෙසක් තිබුණා. ඒ වෙහෙස සම්පූර්ණයෙන් දුර වෙලා ගියා කිව්වා. මං අර්ථයක් දැනගත්ත කියනවා ධර්මය දැනගත කියන. එතකොට බලන්නේ දැන් වාසනාවකට ඒ අයගෙනේ බුදුරජාණන් වහන්සේ ඉපදිච්චි ඒ දඹදිව් තලයේ උපදින්න ලැබින මිත්‍යා දෘෂ්ටියක් සරණ යන්නේ නැතුව බුදුරජාණන් වහන්සේ සරණ යන්න ලැබුණා. අවසානයේ මඟඵල ලබන්නේ ඒගොල්ලන්ගේ වාසනාව ලැබුණා. එතකොට ඒ කල්යාණ මිත්‍ර සම්පත මිනිස්සුන්ට පිනකින් උපදින ඒ සම්පත අපට මුණ ගැහුණොත් අපේ ජීවිතේ අපේ ජීවිතය සම්පූර්ණයෙන් දියුණු කරන්න ඒ සම්පතට පුළුවන්. එතකොට අද කොහොමද අපිට කල්යාණ මිත්‍ර සම්පත අපි උපදගන්නේ? අපි අද කොහොමද කල්යාණ මිත්‍රයව අපි අඳුනගන්නේ? දැන් ඒ කාලේ නම් බුදුරජාණන් වහන්සේ නම් වූ තුන් ලොව දිනපු මහා ආනුභාව සම්පන්න සාස්ෘන් වහන්සේ හිරු මණ්ඩල වගේ බැබලි බැබලි වැඩ හිටියා. එතකොට කෙනෙකුට පහසුවෙන් ඒ බුදුරජාණන් වහන්සේව අඳුනගන්න පුළුවනි.
නමුත් ඒ කාලේ බුදුරජාණන් වහන්සේවත් අඳුන ගන්න බැරි අය ඒ කාලෙත් හිටියා. ඒතර අද කාලේ වෙනකොට අපිට මේ අසවලා කල්යාණ මිත්‍රයය අසවලා පාප මිත්‍රයය කියලා හඳුනගන්න අපිට හරි අපහසුයි. කල්යාණ මිත්‍රය කෙනෙක් අඳුනගත්ත එයාගේ ජීවිතේ එතනින් එහාට සම්පූර්ණ දියුණු වෙනවා. හැබැයි ආ කල්යාණ මිත්‍රය කියලා වැරදි කෙනෙක් වල්ලගත්ත එයාට නොදෙනෙමි එයා එතනින් එහාට පිරිහිලා යනවා. ඒ නිසා මේ කල්යාණ මිත්‍රයා අඳුන ගනිද්දී බුදුරජාණන් වහන්සේ දේශනා කළා මෙහෙම. කල්යාණ මිත්‍රයා කියලා කියන්නේ පින්වත්නි අනිත් අය කෙරෙහි අනුකම්පාව තියෙන කෙනෙක්. බුදුරජාණන් වහන්සේ අර මිත්‍රයෝ හතර දෙනෙක් පින්නන තැන කියනවා ආනුකම්පක කියලා මිත්‍රයෙක් ඉන්නවා මේ ලෝකේ. ඒ ආනුකම්පක කියන මිත්‍රයා ලැබෙන්නේ කෙනෙකුට කලහතරකින්. හැබැයි මේ ආනුකම්පක කියන මිත්‍රයා කෙනෙකුට හම්බුනොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නිකන් අම්මා කෙනෙක් දරුවෙක්ව රකින්නවා වගේ ඒ මිත්‍රයව රැක ගන්න කියනවා. මේ ආනුකම්පක කියන මිත්‍රයාගේ ස්වභාවය මොකද්ද? එයා අකමැතියි කියනවා තමන්ගේ මිත්‍රයා පිරිහිනවට. එයා කැමතියි කියනවා තමන්ගේ මිත්‍රයා දියුණු වෙනවට. ඕන අනුකම්පක මිත්‍රයාගේ තියෙන ස්වභාවය. කල්යාණ මිත්‍රයත් එහෙමමයි. කල්යාණ මිත්‍රයෙක් අකමැති තමන්ගේ මිතුරාව මේ ආධ්‍යාත්මිකව පිරිහිනවටත් අකමැති මේ ලෞකිකව පිරිහිනවටත් අකමැති. හැබැයි දියුණු වෙනවට හැම පැත්තෙම කැමති. කල්යාණ මිත්‍රයෙක් කියන්නේ එහෙම කෙනෙක්. එතකොට මේ කල්යාණ මිත්‍රයාගේ ස්වභාවය ගැන අපිට හොඳට තේරුම් ගන්න පුළුවන්. දැන් අද කාලේ අපිට හරි අමාරුනේ කල්යාණ මිත්‍රය අඳුන ගන්න නේද? එතකොට කල්යාණ මිත්‍රය අඳුන ගන්න අපිට උපකාර කරන තැනක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ එක දවසක් ආනන්ද ස්වාමීන් වහන්සේට කතා කරලා කියනවා පින්වත් ආනන්ද ඔබ යම් කෙනෙකුට අනුකම්ප කරනවා නම් ඔබ මං හිතන්නේ අහලා ඇති මේ කාරණාව. බුදුරජාණන් වහන්සේ දේශනා කළා ආනන්දය ඔබ යම් කෙනෙකුට අනුකම්පා කරනවා නම් ඊළඟට ඔබට යම් කෙනෙක් කෙරෙහි සෙනෙහස තියෙනවා නම් එයාට කරුණු හතරක් දෙන්න කිව්වා. එයාව කරුණු හතරක සමාදම් කරවන්න කිව්වා. කරුණු කීයකද? හතරක සමාදම් කරවන්න කිව්වා. මොනවද ඒ කරුණු හතර? එයාව බුදුරජාණන් වහන්සේ කෙරෙහි සමාදම් කරවන්න කිව්වා. ඔය කාට හරි අනුකම්ප කරනවා නම් ඊළඟට එයාව ධර්මයේ කෙරෙහි සමාදම් කරවන්න කිව්වා. කාට හරි අනුකම්පා කරනවා නම් ඊළඟට එයාව ආර්ය සංඝයා කෙරෙහි සමාදම් කරවන්න කිව්වා. කාට හරි අනුකම්පා කරනවා නම් ඊළඟට එයාට සීලේ ආනිසංස කියලා සීලේ සමාදම් කරවන්න කිව්වා. කාට හරි අනුකම්පා කරනවා නම් එතකොට ඔන්න ඔය හතරේ තමයි කෙනෙක්ව සමාදම් කරවන්න කිව්වේ. අනුකම්පා කරනවා නම් එහෙමනම් අපේ අනුකම්පාව කැමති කල්යාණ මිත්‍රෙක් අපිව සමාදම් කරවන්න ඕනේ කොහෙද? අපිට අනුකම්පා කරන කල්යාණ මිත්‍රෙක් අපිට මුණ ගැහුණොත් ඒ කල්යාණ මිත්‍රය අපි කොහෙද සමාදම් කරවන්න ඕනේ? බුදුරජාණන් වහන්සේ ගැන ಗುಣ කියලා බුදුරජාණන් වහන්සේ ගැන හිත පහදවනවා නම් ආනේ කිනා කල්යාණ මිත්‍රයා. ධර්මයේ ගැන ಗುಣ කියනවා නම් එයා කල්යාණ මිත්‍රයා. ඒ කියන්නේ මේ කල්යාණ මිත්‍රගේ වචන අහලා ඉවරනකොට අපිට පැහැදීම ඇති වෙන්නේ බුදුරජාණන් වහන්සේ ගැන නම් අන්න අපිට මුණ ගැහිලා තියෙන්නේ කවුද? කල්යාණ මිත්‍රෙක් අපිට මුණ ගැහිලා. ඊළඟට අපි ඒ කල්යාණ මිත්‍රයත් එක්ක කතා බහ කරලා ඉවරනකොට අපිට ධර්මයේ ගැන හිත සතුට වෙනවා නම් අපිට කල්යාණ මිත්‍රේ මුණ ගැහිලා. එයත් එක්ක කතා බහ කරලා ඉවරනකොට අපිට මේ පිළිවෙත් පුරන සංගරුවන ගැන පැහැදීම ඇති වෙනවා නම් ආන්න අපි කල්යාණ මිත්‍රෙක් මුණ ගැහිච්ච කෙනෙක්. ඊළඟට අපිට ලැබුණොත් එහෙම මේ යම් කෙනෙක් එක්ක කතා කරලා ඉවරනකොට අපිට හිතෙනවා නම් මේ සීලවන්ත ජීවිතය උතුම් කියලා. ආන්න එතකොට අපේ කල්යාණ මිත්‍රේ මුණ ගැහිලා. අපිට එහෙම තමයි අද කාලේ කල්යාණ මිත්‍රය කියන කෙනාව හොයාගන්න වෙන්නේ. කල්යාණ මිත්‍රයා කියන කෙනා බුදුරජාණන් වහන්සේ දේශනා කළා හැම වෙලෙම කල්යාණ මිත්‍රයා වෙන්නේ කවුද? සත්පුරුෂයෙක්. කල්යාණ මිත්‍රයා වෙන්නේ කවුද? සත්පුරුෂයෙක්. සත්පුරුෂයෙකුට තමයි කියනවා. ඒක හරි ලස්සනට බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඕන කෙනෙක් මඩේ එරිලා ඉන්නවා. මඩක වැටිලා කෙනෙක් මඩේ එරිලා ඉන්නවා. එතකොට මඩේ එරිච්ච කෙනෙක්ව තවත් මඩේ එරිච්ච කෙනෙකුට ගොඩ ගන්න පුළුවන්ද? දෙන්නම මඩේ එරිලා. එතකොට ඒ දෙන්නගේ එක්කෙනෙක් කැමතිනවා අනිත් කෙනා උගඩ ගන්න. නමුත් දෙන්නම මඩේ එරිලා ඉද්දි කවදාවත් පුළුවන්ද එක්කෙනෙක් උගඩ ගන්නවා කියන කාරණාව? බෑ. නමුත් කෙනෙක් මඩෙන් ගොඩට එනවා. එතකොට එයාට පුළුවන් අත දීලා හරි ලණුවක් දීලා හරි මොනවා කරලා හරි ගොඩට ගන්න. මොකද එයා ඉන්නේ ගොඩ. ආන් ඒ වගේ කියනවා බුදුරජාණන් වහන්සේ කෙනෙක් සත්පුරුෂයෙක් වුණායින් පස්සේ කියනවා එයාට තව කෙනෙක්ව සත්පුරුෂයෙක් බවට
පත්කරවන්න පුළුවන්කම තියෙන. ඒ නිසා කල්යාණ මිත්‍රයා කියන කෙනා පින්වන් සත්පුරුෂයෙක්. සත්පුරුෂයා තුළ තියෙන ලක්ෂණ මොකද්ද? ඔව් දැන් කල්යාණ මිත්‍රයා කියන්නේ සත්පුරුෂයෙක්. අපිට අඳුරගන්න පහසු වෙන්නේ අනිවාර්යෙන් කල්යාණ මිත්‍ර සත්පුරුෂයෙක්. ඒ සත්පුරුෂයාව අපි අඳුරගන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ දේශනා කළා සත්පුරුෂයා තුළ තියෙනවා කියන ගුණය මොකද්ද? එයා මේ අත්තු කංසන පරවම් බණ කියන එකෙන් තොරයි කියනවා. ඒ කියන්නේ කල්යාණ මේ විත්‍රික් කවදාවත් තමන්ව උසස් කරලා හුවා දක්වලා කතා කරන කෙනෙක් නෙවෙයි. අනුන්ව පහත් කරලා හෙලා දක්වලා කතා කරන කෙනෙක් නෙවෙයි. ඒ කල්යාණ මිත්‍රයා කරන්නේ එක්කෝ අර්ථය කියා දෙනවා, එක්කෝ ධර්මයේ කියා දෙනවා. එතකොට ඒක තමයි එයාගේ ස්වභාවය. මේ අහවලා මෙහෙමයි මෙහෙමයි කියලා එයාව හෙලා දකින්නේ නැහැ. ඊළඟට මං මෙහෙමයි මෙහෙමයි කියලා තමා හුවා දක්වන්නේ. ඒ කියන්නේ කල්යාණ මිත්‍රයාගේ තියෙන උතුම්ම ගුණය මොකද්ද? වටිනාම ගුණය මොකද්ද? අල්පේච්ඡතාවය කියන ගුණේ කල්යාණ මිත්‍රයෙක් තුළ පිහිටලා තියෙනවා. අල්පේච්ඡතාවය කියලා කියන්නේ මොකද්ද? අල්පේච්ඡතාවය කියලා කියන්නේ තමන් සතු ගුණ ප්‍රකට නොකර සිටීම. මොකද්ද? තමන් සතු ගුණය ප්‍රකට කරන්නේ හොයන්න බෑ. ඔව් ඒ කියන්නේ ඒ උත්තමයන් වහන්සේලා තුළ අභ්‍යන්තරයේ තියෙන ගුණේ හොයන්න බෑ. ආන්න ඉබඳු ස්වභාවයක් මේ කල්යාණ මිත්‍රයෝ තුළ තියෙනවා. ඒ කල්යාණ මිත්‍රයෝ කතාබහ කරද්දීවත් ඒක හොයන්න බෑ. මොකද ඒ කල්යාණ මිත්‍රයන් වහන්සේලා අපිව සමාදම් කරවන්නේ තමා ගැනම කියලා නෙවෙයි. තමාගේ ගුණ කියලා නෙවෙයි. කල්යාණ මිත්‍රය කවුරු තුළද සමාදම් කරවන්නේ? බුදුරජාණන් වහන්සේගේ ගුණ කියලා බුදුරජාණන් වහන්සේ ගාව සමාදම් කරනවා. ධර්මයේ ගුණ කියලා ධර්මයේ සමාදම් කරනවා. සංගරුවණේ ගුණ කියලා සංගරුවණේ සමාදම් කරනවා. මිසක් තමන් ගැන කියන්නේ නෑ. ඒ නිසා අල්පේචතාවේ යුක්තව අල්පේචතාවේ පිහිටලා කියනවා කල්යාණ මිත්‍රයා ඉන්නේ. ඒ සත්පුරුෂ ගුණය කල්යාණ මිත්‍රයෙක් නම් කෙනෙක් එයා තුළ පිහිටලා තියෙනවා. ඊළඟට කල්යාණ මිත්‍රයාගේ ස්වභාවය කියනවා, සත්පුරුෂයාගේ ස්වභාවය කියනවා කතඤ්ඤෝ කත වේදිනෝ. ආන් එතනින් අපිට හොඳට තේරුම් ගත හැකි පින්වන්නේ මේ ලෝකයේ කල්යාණ මිත්‍රයා කියන කෙනා හරි දුර්ලභයි. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ ලෝකෙට පහළ වෙන පුද්ගලයෝ 3 දෙනෙක් ඉතාම කලාතුරකින් කියන ලෝකෙ පහළ වෙන්නේ. කවුද පළවෙනි කෙනා? තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ ලෝකෙ කලාතුරකින් පහළ වෙන කෙනෙක්. ඊළඟට ඒ තථාගත බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඒ අයුරින්ම කියා දෙන කෙනා කියන්නේ ලෝකෙ කලාතුරකින් පහළ වෙන පුද්ගලෙයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළා කතඤ්ඤු කත වේදිනෝ පුද්ගලෝ දුල්ලබෝ ලෝකස්මි. කළගුණ දන්න කළගුණ සිහි කරන කෙනා මේ ලෝකෙ ඉතාම දුර්ලභයි කියනවා. කළගුණ දන්න කළගුණ සිහි කරන කෙනා කියන්නේ කවුද? කළගුණ දන්නේ කළගුණ සිහි කරන්නේ සත්පුරුෂයා. ආන්නේ සත්පුරුෂ උත්තමයා මේ ලෝකෙ කලාතුරකින් පහළ වෙන්නේ. ඒ සත්පුරුෂ ගුණී නැති කෙනෙක් අපට කවදාවත් කල්යාණ මිත්‍රෙක් බවට පත් වෙන්නේ නෑ. ඒ කල්යාණ මිත්‍රයා නිසා, කල්යාණ මිත්‍රයා සමාදම් කරවන්නේ තෙරුවනේ නිසා යහපත සලසාගත් අය ඌ බුදුරජාණන් වහන්සේ අපේ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න කලින් පින්වන්දි මේ ලෝකේ පහළ වුණා. මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 20000ක් කාලේ කාශ්‍යප අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. මේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ සරණ ගියපු උපාසක කෙනෙක් හිටියා. එයා මේ බාබර් කෙනෙක්. මෙයා කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ තෙරුවන් සරණ ගියපු ශ්‍රාවකෙක් විදිහට හැමදාම උදේට තෙරුවන් සරණ ගිහිල්ලා සීල් සමාදන් වෙනවා. දවසක් මේගොල්ලන්ට යෙදුන නැවක ගමනක් යන්න. එතකොට මේ මහා මුහුද මැද මේගොල්ලෝ යනකොට දැන් එදත් අර බාබර් උන්නේ හොඳට තෙරුවන් සරණ ගිහිල්ලා සීලයක සමාදන් වෙලා හිටියා. මේ යන අතරේ එකපාර නැව ගැටුණා. නැව මේ ගැටිලා නැවේ සිදුර හැදුනා. දැන් මහා මුහුද මැද නැවේ සිදුර හැදුනම දැන් මොකද වෙන්නේ නැවට? ඔව් නැව ටික ටික වතුර පිරিলা නැව ගිලෙනවා. නැව ගිලෙනකොට අර නැවේ හිටිය 700ක් මිනිස්සු. මිනිස්සු දැන් කෝලාහල කරනවා. මිනිස්සු කෑ ගහනවා අපිට දැන් මොනවද වෙන්නේ කියලා. ඇයි මහා මුහුද මැද වෙන කරගන්න දෙයක් නැහැ ඒගොල්ලන්. නමුත් අර මේ තෙරුවන් සරණ ගියේ පන්සිල් සමාදන් වෙච්ච මේ උපාසක කෙනා බොහෝම ශාන්තව ඉන්නවා කියනවා. මේක දැක්කයින් පස්සේ අර මිනිස්සු පුදුමුණා.
පුදුම විලා මේ මිනිස්සු ගිහිල්ලා අහනවා පින්වත මේ අපි ඔක්කොම දැන් මේ නැව ගිලෙන හින්දා කැළඹිලා ඉන්නවා ඔබ විතරක් කොහොමද කියලා අහනවා ඔහොම ශාන්තව සංසුම් ඉන්නේ එතකොට මේ කෙනා කියනවා පින්වත අද උදේම මම බුදුරජාණන් වහන්සේ සරණ ගියා ඊළඟට මම ශ්‍රී සද්ධර්මයේ සරණ ගියා ඊළඟට මම ආර්ය සංඝරත්නේ සරණ ගියා ඊළඟට මම හොඳට සීලේ සමාදන් වුණා මං මේ කරුණ සිහි කරන හින්දා මට බයක් නැහැ කියනවා ඇයි මං දන්නවා මට අනතුරක් වුණත් ජීවිතේට අනතුරක් වුණත් මට අයහපතක් වෙන්නේ නැහැ කියලා මම දන්නවා කිව්වා මේක කිව්වයින් පස්සේ අර මිනිස්සු සතුටුණා මේ මිනිස්සු සතුටුලා කියනවා එහෙනම් පින්වත ඒ බියසයි රහිත සරණ අපට දෙන්න කිව්වා එතකොට ඕන්න දැන් එයා සමාදන් කරනවා කාතුලද සමාදන් කරන්නේ බුදුරජාණන් වහන්සේ සරණ යන්න කියා දුන්නා ධර්මයේ සරණ යන්න කියා දුන්නා ශ්‍රාවක සංගරුවන සරණ යන්න කියා දුන්නා ඊළඟට උතුම් සීලේ පිහිටව මේ පිහිටවනකොට එයා කියනවා දැන් ඒ එයාට දැන් 700කට කතා කරන්න බෑනේ මහ මුහුද වැඳනේ වතුර කැළඹෙනවා සද්දි ඒ නිසා 700ක් සමාදන් කරන්න බැරි හින්දා මෙයා කිව්වා කණ්ඩායම් 7කට බෙදිලා ඉන්න කිව්වා 100 100 එතකොට මම ඒ 100 දෙනාට ඇහෙන්න කියන්නම් කිව්වා එතකොට දැන් 100කට ඇහෙන්න එයා තෙරුවන් සරණ ගිහිල්ලා සිල් දෙනවා දැන් නැව පැත්තකින් ගිලෙනවා එතකොට ඒ කියනවා ඒකේ මිනිස්සු කණ්ඩායම් කණ්ඩායම් සිල් ගන්නකොට ටික ටික නැව ගිලුණා කියනවා අන්තිම මිනිස්සු සිල් ගන්නකොට මේ කටට ලුණු වතුර පෙවුණා කියනවා එතකොට නැව හොඳටම ගිලෙලා ඒකලා සිල් දීලා ඉවර වෙනකොට ඔක්කොටම නැව සම්පූර්ණ ගිලුණා ගිලුණට මොකද එකම එක්කෙනෙක්වත් අර 700ක් හිටපු අයගෙන් එක්කෙනෙක්වත් දුගතිය ගියේ නැහැ කියනවා ඔක්කොමල ගිහිල්ලා දිව්‍ය විමානවල ඉපදුනා ඒ දිව්‍ය විමාන සකස් වෙනවා කියනවා අර මේ සිල් දීපු කෙනා ඒ කියන්නේ අර බාබරුන්නෙහි ගිහිල්ලා දෙවියෙක් කියලා උපදිනවා කියනවා හරි මැද දිව්‍ය විමානයක අනිත් දිව්‍ය විමාන 715 කියනවා අර දිව්‍ය විමානේ වට කරගෙන ඒකලා මේගොල්ලෝ මේ අර තමන්ට තෙරුවන් සරණ දීපු කෙනාට ඒ දිව්‍ය ලෝකේ ගිහිල්ලා පුද සත්කාර කරා කියනවා මොකද දිව්‍ය ලෝකේ උතුම් දිව්‍ය ලෝකවල යන දෙවිවරු සියලු දෙනා සත්පුරුෂ ගුණධර්ම තුල පිහිටලා තමයි දිව්‍ය ලෝකේ යන්නේ දිව්‍ය ලෝකේ මේ නිකන් සාමාන්‍යයෙන් එහෙම යන්න ලැබෙන්නේ නෑ එතකොට සත්පුරුෂයෝ වශයෙන් තමයි කියන්නේ දිව්‍ය ලෝකේ යන්නේ ඒ දිව්‍ය ලෝකේ ගියාට පස්සේ ඒ දෙවියන්ට තියෙනවා මේ කෙලෙහි ගුණ දන්නාකම ඒ නිසා ඒ දිව්‍යවරු මේ අර දෙවියව පුදනවා ඒකල අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වුණාට පස්සේ ගෞතම බුදුරජාණන් වහන්සේ ගාවට ඇවිල්ලා මේ දෙවිවරු ගුණ කියනවා ස්වාමීනි සත්පුරුෂයෝ එක්ක තමයි කෙනෙක් ඉන්න ඕනේ ස්වාමීනි සත්පුරුෂයොත් එක්කම කෙනෙක් යාළු වෙන්නත් ඕනේ සත්පුරුෂයන්ගේ සද්ධර්මයේ කෙනෙක් දැනගත්තොත් සත්පුරුෂයන්ගේ වචනයට අනුව කෙනෙක් හැසිරුණොත් එහෙම ස්වාමීනි එයාට දියුණුවක් මිස පිරිහීමක් නැවෙන්නේ නැහැ කියන දෙවිවරු ඊළඟට කියනවා ස්වාමීනි සත්පුරුෂයොත් එක්කම කෙනෙක් ඉඳලා කෙනෙක් සත්පුරුෂයන්ගේ ධර්මයේ දැනගත්තොත් එහෙම එයා මේ ඥාතීන් මැද බබලන කෙනෙක් වෙනවා කියලා කියනවා ඒ කොමල ಗುಣ කියලා ඉවරනාට පස්සේ බලන්න සත්පුරුෂ ඇසුරේ වටිනාකම කොච්චරද කියන්නේ බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ දේශනා කළා මේ ඒ දෙවුරු පිරිසමතලා පින්වත් දෙවුරුනි ඒක ඇත්තම තමයි කියනවා සත්පුරුෂයෝ එක්කමයි ඉන්න ඕනි කියනවා මේ ලෝකේ සත්පුරුෂයන් එක්කමයි යාළු වෙන්නත් ඕනි කියනවා කෙනෙක් සත්පුරුෂයන්ගේ සද්ධර්මයේ දැනගත්තොත් එහෙම එයාට සියලු දුකින් නිදහස් වෙන්න පුළුවන්කම ලැබෙනවා කියලා බුදුරජාණන් වහන්සේ ගාථා ඔක්කොම අනුමෝදන් වුණා. ඉතින් ඒ නිසා ඒ උතුම් සත්පුරුෂෙක් අපට අපේ ඇසුරට ලැබුණොත් එහෙම ධර්මයේ ගැන කියා දෙන බුදුරජාණන් වහන්සේ ගැන කියා දෙන උතුම් කල්යාණ මිත්‍රෙක් අපිට ලැබුණොත් අපිට අපේ ජීවිතය සම්පූර්ණයෙන් දියුණු කරගන්න පුළුවන්. එතකොට අපි කොහොමද කල්යාණ මිත්‍රෙක් අපි අඳුනගන්න ඕනේ? අපිට කල්යාණ මිත්‍රෙක් මුණ ගැහුණා සත්පුරුෂෙක් මුණ ගැහුණා කියලා අපිට අඳුරගන්න තියෙන දේ මොකද්ද? අපි ඇත්ත එක කතා බහ කරලා ඉවරුනායින් පස්සේ අපිට බුදුරජාණන් වහන්සේ ගැන හිත පහදිනවනම් ධර්මයේ ගැන හිත පහදිනවනම් සංඝයා ගැන හිත පහදිනවනම් ඒ තෙරුවන් ගැන අපේ හිතේ පැහැදීම වැඩි වෙනවනම් කතා බහින් පස්සේ අපිට මුණ ගැහිලා තියෙන්නේ කල්යාණ මිත්‍රයෙක්. අපිට එතනින් තමයි අද කාලේ අඳුරගන්න තියෙන්නේ අපි මේ ඇසුරු කරන්නේ කල්යාණ මිත්‍රයෙක්ද? හැබැයිම කල්යාණ මිත්‍රයෙක්ද කියලා අපිට අඳුරගන්න තියෙන්නේ එතනින්. මොකද පින්වන්නේ අපිට මේ ලෝකේ අපිව මේ දුක් සහිත සසර ගමනින් නිදහස් කරවන්න අපිව සුගතිය අරයන්න පුළුවන් නම් ඒ කුමකටද ඒක කරන්න පුළුවන්නේ?
බුද්ධරත්නය ධර්මරත්නය සංගරත්නය කියන උතුම් තිසරණයට. පුද්ගලයකුට බෑ අපි සුගති එක්කගෙන යන්න. පුද්ගලයකුට බෑ අපි සංසාරෙන් එතර කරවන්න. නමුත් මේ තෙරුවන් සරණට පුළුවන් අපිව සංසාරෙන් එතර කරවන්න. අපි සුගතිය අරගෙන යන්න. එතකොට කෙනෙක් අපිට අනුකම්පාවෙන් යමක් උපකාරයක් කරන මිත්‍රයෙක් නම් එයා කරන්න ඕනේ අපිව නිදහස් කරවන්න පුළුවන් තැන අපිව සමාදම් කරන එක. අපිව නිදහස් කරවන්න පුළුවන් තැන තමයි ඒ තෙරුවන් සරණ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කෙනෙකුට එහෙම කල්යාණ මිත්‍ර සම්පතක් මුණ ගැහුනොත් උතුම් කල්යාණ මිත්‍රයෙක් ඇසුරු කරන ලැබුණොත් එයා තුල දක්ෂකමක් තියෙන්න ඕනේ කියන මොකක්ද ඒ දක්ෂකම? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තස්මා තිහති මහරජ එවන් සික්කිතබ්බං. මහරජා ඒ නිසා ඔබගේ ওই අදහස ඇති වෙච්ච එකේ මෙහෙම හික්මෙන්න කියනවා. දැන් මේ කොසල් රජුන්ට කියන්නේ ඔව් කල්යාණ මිත්‍රෝ භවිස්සාමි, මං කල්යාණ මිත්‍රයත් එක්කම ඔව් වාසය කරනවා, කල්යාණ සහායෝ කල්යාණ යාළුවත් එක්කම ඉන්නවා, කල්යාණ සම්පවංකෝ කල්යාණ මිත්‍රයන්ම ඇසුරු කර කර මං ජීවත් වෙනවා. ඔව් එහෙම හික්මෙන ගමන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කල්යාණ මිත්‍රයෝ ඇති කල්යාණ සහායකයෝ ඇති මහරජා ඔබ මෙන්න මේ කරුණ තුල පිහිටලා වාසය කරන්න කියනවා. මොකක්ද ඒ කාරණේ? අප්‍රමාදෝ කුසලේසු ධම්මේසු, කුසල් ධම්මවල අප්‍රමාදී වෙනවා කියන කාරණේ තුල පිහිටලා ඉන්න කියනවා. එතකොට කල්යාණ මිත්‍රයා අපට මුණ ගැහුණා නම් ඒ කල්යාණ මිත්‍රයා අපිට කියා දෙනවා මේක කුසලය, මේක අකුසලය, මේක වැරදි දේ, මේක හරි දේ, මේක අපි කළ යුතු දේ, මේක නොකළ යුතු දේ කියලා අපිට කියා දෙනවා. එතකොට එහෙම කියා දෙද්දී අපි තුල තියෙන ඕන දක්ෂකම මොකක්ද? අපේ තුල තියෙන ඕන දක්ෂකම අප්‍රමාදීව ඒ කියන දේ පුරුදු කරන්න. එතකොට ඒ කල්යාණ මිත්‍රයා කෙනෙකුට මුණ ගැහෙනකොට එයා තුල තියෙන ඕන අංගය කියනවා කුසල් දහම්වල අප්‍රමාදී බව කියන අංගය අපේ තුල තියෙන ඕන කියනවා. අප්‍රමාදී කියන එකට බුදුරජාණන් වහන්සේ කොහොමද දේශනා කළේ? අප්‍රමාදෝ අමත පදං. අමෘතේ අමෘත පදේ කියන්න පුළුවන්නේ අමරණීය වෙන අයගේ පදේ කියලා කියන්න පුළුවන්නේ අප්‍රමාදයට කිව්වා. පමාදෝ මච්චුනෝ පදං. ප්‍රමාදේ කියලා කියන්නේ මලවුන්ගේ පදයක් කියනවා. අප්‍රමත්තා නමී යන්ති. අප්‍රමාදී කිනා කවදාවත් ඔව් මිය යන්නේ නැහැ කියනවා. ඔව් පමාදෝ මච්චුනෝ මේ ප්‍රමාදේ වෙලා ඉන්න කෙනා ජීවත් වුණත් මරුණා වගේ තමයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එතකොට මේ අපිට කුසල් දහම්වල අප්‍රමාදී කියන ගුණේ පිහිටලා කල්යාණ මිත්‍රයාගේ අවවාදයට අනුව හික්මෙන්නයි තියෙන්නේ. දැන් අපට කල්යාණ මිත්‍රෙක් විදිහට මේ ලෝකයේ කෙනෙකුට මුණ ගැහෙන උතුම්ම කල්යාණ මිත්‍රණන් වහන්සේ අපේ පිනට දැන් අපට මුණ ගැහිලා තියෙනවද නැද්ද? තියෙනවා. ඒ කියන්නේ කල්යාණ මිත්‍රණන් වහන්සේ කියන්නේ මේ ලෝකෙට පහළ වෙන උතුම්ම කෙනා, ඒ භාග්‍යතරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ. ඒ සම්මා සම්බුදු රජාණන් වහන්සේ උනත් මේ ලෝකේට ධර්මයේ මේ ලෝකේට මේ උදව්පකාර කළේ ලෝ සතුන්ට අනුකම්පාවෙන් කරේ ශ්‍රී සද්ධර්මයේ දේශනා කරපු එක. එතකොට ඒ දේශනා කරපු ශ්‍රී සද්ධර්මයේ තමයි බුදුරජාණන් වහන්සේ පිරිනොම් පානකොට ශාස්ත්‍රු තනතුරේ තියලා පිරිනොම් පවදාලේ. එතකොට අපට මේ පිහිට පිණිස රැකවරණය පිණිස ධර්මයේ ඉතුරු කරලයි ශාස්ත්‍රුන් වහන්සේ පිරිනොම් පෑවේ. ඒ ධර්මයේ අද අපිට තියෙනවා. එතකොට ඒ ධර්මයේ තමයි අපි අපේ කල්යන විතර කරගන්න ඕනේ. එතකොට ඒ ධර්මී යමි කියා දෙනවා නම් ධර්මයේ විදිහට කියා දෙනවා නම් ධර්මී පැහැදිලි කරලා කියා දෙනවා නම් ආන්නේ ඒ කෙනා අපිව කල්යන මිත්‍ර ඇසුරට යොමු කරන කල්යන යාළුවෙක්. ඒ කිනාව ඇසුරු කරා කියලා අපිට අයහපතක් වෙන්නේ නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වන්නේ මේ ලෝකේ චක්‍ර හතරක් තියෙනවා කියනවා. ඒ චක්‍ර හතරට හසු වෙච්ච කෙනා වහ වහ දියුණු වෙනවා කියනවා. එයා දෙවියෙක් වෙන්නත් පුළුවන්, මිනිසෙක් වෙන්නත් පුළුවන් කියනවා. වහ වහ දියුණු වෙනවා කියනවා. ඒ චක්‍ර හතර තමයි බුදුරජාණන් වහන්සේ වදාලා එයාට තියෙන්න ඕනේ කියනවා. පතිරූ පදේශ වාසෝ. මොකක්ද පළවෙනි එක? ඔව් පතිරූ පදේශ වාසෝ කියලා කියන්නේ මොකද්ද? ඔව් පින් දහම් කරන්න, කුසල් දහම් පුරුදු කරන්න පුළුවන් ප්‍රදේශයක වාසය කරන්න ලැබීම කියන්නේ එයාගේ ජීවිතේට මුණ ගැහෙන චක්‍රයක් කියනවා. ඒ චක්‍රයෙන් එයා දියුණුවටපත් වෙනවා. දැන් බලන්න අපිට
මේ දැන් අපි ඉපදිච්ච රටේ ඉන්න නිසා අපට ඉතා පහසුවෙන් ඔව් දම් පෙන් පූජා කරලා ඊට පස්සේ චෛත්‍ය වන්දනා කරලා මේ පින්දහම් රැස් කරගන්න පුළුවන් පරිසරයක් අපිට තියෙනවා. එතකොට මේ මුණගැහිම නිසා අපට අපි ජීවිතය දියුණු කරගන්න අවස්ථාවක් තියෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා සත්පුරුෂ පස්සයෝ සත්පුරුෂයන් ඇසුරු කිරීම කියන්නේ අපි ජීවිතය දියුණු වෙන කාරණාවක්. එතකොට මේ ධර්මයේ කියා දෙන ධර්මයේ කතා කරන උතුමන් වහන්සේලා ඇසුරු කරන් අපට ලැබෙනවා නම් ඒකත් අපට ජීවිතේ දියුණු වෙන කාරණාවක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා අත්ත සම්මා පණිදි. මොකද්ද ඒක? අත්ත සම්මා පණිදි කියන්නේ මෙන්න මේකේ කතා කරපු කාරණාව තමයි. ඒ කියන්නේ තමන් අප්‍රමාදී වෙන්න ඕනේ ධර්මයේ තුල. තමන් අප්‍රමාදීව ඉගෙන ගන්න ධර්මයේ සිල් ගුණ දම් පුරුදු කරන්න මහන්සි වෙනවා නම් දැන් කොච්චර කෙනෙක් කිව්වතරන්නේ සිල් රකින්න කියලා නේ? තමන් සිල් රකින්න නැත්තම්. එතකොට තමන් තුල තියෙන්න ඕනේ ඒ අහන ධර්මයට අනුව ජීවිතේ අප්‍රමාදීව දියුණු කරගන්න කැමැත්තක්. එතකොට ඒක තමන් තුල තියෙනවා නම් එයා දියුණු වෙනවා කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා පුබ්බේච කත පුඤ්ඤත. මොකද්ද? පෙරකල පින් තිබීම කියන කාරණාව තියෙන්න ඕනේ කියනවා. ඉතින් පෙරකල පිනකට තමයි අපි මේ පෙරකල පින් තියෙනවද නැද්ද කියලා හොයන්න දෙයක් නෑ. පෙරකල පිනකට තමයි අපිට මේ ඔක්කොම ලැබිලා තියෙන්නේ. පෙරකල පිනකට අපිට මේ උතුම් මනුස්ස ජීවිතේ ලැබුණා. පෙරකල පිනකට ධර්මයේ ඇහෙන පරිසරය මුණ ගැහුණා. පෙරකල පිනකට අපිට මේ සිංහල ජාතිය උපදින්න ලැබුණා. සිංහල භාෂාව තේරුම් ගන්න පුළුවන් පරිසරයක උපදින්න ලැබුණා. පෙරකල පිනකට ඒ සිංහලෙන් පරිවර්තනය වෙච්ච ධර්මයේ අපිට දැන් තේරෙන භාෂාවෙන් කියවන්න අහන්න අපිට වාසනාව ලැබෙනවා. මේවා තමයි ඉතින් පෙරකල පිනකට අපිට ලැබිච්ච දේවල්. පෙරකල පිනකට මේ දේවල් මුණ ගැහුණාම තව තවත් ඒක නම මොකද කරන්න ඕනේ? ජීවිතේ කුසල් දහම් පිණිස අප්‍රමාදී වෙන එක. මොකද අපි යම් කාලයක අප්‍රමාදී වෙලා කුසල් දහම් රැස් කරේ නැත්තම් අපිට මේ ජීවිතේ ලැබෙයිද? අපි යම් කාලයක පිනට කුසලයට අප්‍රමාදී වෙච්ච හින්දා තමයි මේ උතුම් සුගතිය කියන මනුස්ස ජීවිතය අපිට උපදින්න අවස්ථාව ලැබුණේ. එහෙනම් අපි දැන් අපි දන්නවද අපේ ජීවිතේ අපි අදද හෙටද අනිද්දා දවසක් ඉන්නේ කියලා? නෑ, අපිට සමහරවිට තව අවුරුද්දකමාරක් ඉන්න ලැබෙන්නත් පුළුවන්. සමහරවිට අපිට මේ තව දවසක් දෙකක් ඉඳ ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. එතකොට අපේ ජීවිතේ අස්ථීර ජීවිතයක්. තනාග තියෙන පිනිවිඳු වගේ අස්ථීරයි. ඒ අස්ථීර ජීවිතයක් අපිට තියෙද්දී අපි ලැබිච්ච මොහොතේ අප්‍රමාදී වුණේ නැත්තම් අපිට සමහරවිට මේ ජීවිතේ ධර්මයේ තුල ස්ථාවර වෙන්න කලින් අපි මේකේ මැරෙන්න පුළුවන්. එතකොට අපි මේ ජීවිතේ පින් කරගෙන හිටියේ නැත්තම් අපි ඊළඟ ජීවිතේ සැපවත් කරන්න දෙයක් නැහැ. ඒ නිසා පෙරකල පිනකට යහපත් ජීවිතයක් කෙනෙකුට ලැබුණාම එයා ඊළඟට කරන්න ඕනෙත් හොඳට පින් දහම් කුසල් දහම් රැස් කරගන්න එක. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහරජා, එතකොට ඔබ අමුතින් මහන්සි වෙන්න ඕනේ නැහැ කියනවා. ඔබේ පරිසරය හදන්න. ඔබ බලන්න මේ රජ කෙනෙකුට කියා දෙන ධර්මය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහරජා, ඔබ අප්‍රමාදී වෙලා කුසල් දහම් රැස් කරනකොට අන්තපුරේ කාන්තාව ටික කල්පනා කරනවා කියනවා. දැන් රජතුමා අප්‍රමාදී, එහෙනම් රජුරුවත් අප්‍රමාදී නම් අපිත් අප්‍රමාදී වෙන්න ඕනේ කියලා ඒගොල්ලොත් අප්‍රමාදී වෙනවා කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා රජතුමනි, ඔබ මේ අප්‍රමාදී වෙලා ඔබ කටයුතු කරනකොට ඔබේ මේ ඔබ අනුයුක්ත කරලා ඉන්න සෙනවිවරු ඉන්නවනම් සෙනවිවරුත් කල්පනා කරනවා කියනවා. දැන් රජුරු අප්‍රමාදීව ඔබ පින් කරගන්නවා, එහෙනම් අපිත් අප්‍රමාදීව පින් කරන්න ඕනේ කියලා ඒගොල්ලොත් පිනට දහමට යොමු වෙනවා කියනවා. ඊළඟට මේ රජතුමනි, ඔබ මේ අප්‍රමාදීව ධර්මයේ පුරුදු කරද්දී ඔබේ පාබල සේනාව රජතුමා අනුව කල්පනා කරලා අප්‍රමාදී වෙනවා කියනවා. මේ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ඔබ යම් විදිහකින් අප්‍රමාදී බවෙන් පිහිටලා කටයුතු කරනකොට රජතුමනි, මේ ඔබේ ජනපද වාසී සියලු දෙනාම ඔබ අනුගමනය කරලා අප්‍රමාදී බව අය බවට පත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. බුදුරජාණන් වහන්සේ වදාලා එක තැනක පින්වන්දි, දැන් බලන්න අපිට මේක අපිට නුවණින් කල්පනා කළා මේක තේරෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි, ඔබ කැමති නම් ඔබේ යහපත. දැන් අපි කවුරුත් කැමතිනේ අපේ යහපතනේ. ඔබේ යහපත කැමති නම් ඔබ අප්‍රමාදීව ධර්මයේ හැසිරෙන්න කිව්වා.
එතකොට තමන්ගේ යහපත කැමති කෙනා මොකද කරන්න ඕනේ? අප්‍රමාදීව ධර්මේ පුරුදු කරන එක. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළා මහණෙනි ඔබ අනුන්ගේ යහපත කැමති නම් අපිට සාමාන්‍ය මොකද හිතෙන්නේ? අනුන්ගේ යහපත කැමති නම් අනුන්ට ධර්මේ කියා දෙන්න ඕනේ කියලා නේ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඔබ අනුන්ගේ යහපත කැමති නම් ඒත් ඔබ අප්‍රමාදීව ධර්මයේ හැසිරෙන කියනවා. ඊළඟට ඔබ දෙපාර්ශ්වයේම යහපත කැමති නම් ඒත් අප්‍රමාදීව ධර්මයේම හැසිරෙන්න කියනවා. ඒ අප්‍රමාදීව ධර්මයේ හැසිරීම කියන්නේ තමාටත් යහපත, අනුන්ටත් යහපත, දෙපාර්ශ්වයටම යහපත හදන වැඩපිළිවෙල. ඒ නිසා මේ අප්‍රමාදීව අපි ධර්මයේ හැසිරුණොත් බුදුරජාන් වහන්සේ දේශනා කරන මේ දේශනාව අවසානයේ ගාථාවන් බුදුරජාන් වහන්සේ වදාළා භෝගී පත්තේ මානින උලාරේ අපරාපරේ. මේ ඉක්මනින් භෝග සම්පත් දිනු කරගන්න කැමති කෙනෙක් හොඳට ජීවිතේ අප්‍රමාදී වෙන්න ඕනේ කියනවා. අප්‍රමාදම් පසංසන්ති පුඤ්ඤ කිරියාසු පණ්ඩිතා. නුවණැත්තු හැමදාම මේ ලෝකේ අප්‍රමාදය කියන දේ ප්‍රශංසා කරනවා කියනවා. අප්‍රමත්තු උභවත්ති අධිගන්හති පණ්ඩිතෝ. අප්‍රමාදීව කටයුතු කරන කෙනා උභවත්ති. ජීවිතේ මෙලොවයි පරලොවයි කියන අන්ත දෙකම යහපත් කරගන්නවා කියනවා. දිට්ඨේ ධම්මේච යෝවත්තු, ඒ කියන්නේ මේ ජීවිතෙත් අර්ථය හදාගන්නවා කියනවා. යෝ චත්තු සම්පරායිකෝ, මේ සම්පරායික කියන්නේ මරණින් පස්සේ පරලෝ ජීවිතෙත් අර්ථය හදාගන්නවා කියනවා. අත්තාවි සමයෝ ධීරෝ පණ්ඩිතෝති පෞච්චති. ඒ තමාගේ අනුන්ගේ දෙපාර්ශ්වයේම යහපත හදාගන්න, මෙලෝ පරලෝ කියන දෙකේම යහපත හදාගන්න කෙනාට පණ්ඩිතයා කියලා කියනවා මේ ලෝකේ කියන්නේ. ඒ නිසා අපිටත් මේ ධර්මයේ තීරුම් අරගෙන කල්යාණ මිත්‍ර ඇසුර දීමේ පුරුදු කරමින් අප්‍රමාදීව කුසල දහම් දිනු කරොත් අපිටත් මේ ලෝකේ පණ්ඩිතයෝ කියන ගණයට අයිති වෙන වාසනාව ලැබේවි. ඉතින් අපි මේ උතුම් ධර්මයේ අපි ජීවිතයට ගලපාගෙන කල්යාණ මිත්‍ර ඇසුර අපට ලැබිලා තියෙන මොහොතේ, ඒ කල්යාණ මිත්‍රයන්ගේ උතුම් ධර්මයේ අපිට මුණ ගැහිලා තියෙන මොහොතේ, ඒ ධර්මයේ පුළුවන් හැටියකට අධ්‍යයනය කරලා දැන් ඔබට මේ මුළු මහත් ත්‍රිපිටකයේම සරල සිංහලෙන් ඔබට කියවන්න දැන් ලැබිලා. ත්‍රිපිටකය කියන්නේ සූත්‍ර පිටකේ සරල සිංහලෙන් කියවන්න පරිවර්තනය කරලා තියෙනවා අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ. එතකොට මේ සරල සිංහලෙන් ඔබට මේ ත්‍රිපිටක ධර්මයේ කියවලා මේ කල්යාණ මිත්‍රයන්ගේ උතුම් ධර්මයේ ඉගෙනගෙන ඒ ධර්මයට අනුව අප්‍රමාදීව කුසල් දහම් දිනු කරලා අප සියලු දෙනාටම මේ ගෞතම බුදු සසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න නුවණැති ශ්‍රාවකයන් බවට පත් වෙන්න වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. අද දවසේ අසිරිමත් දම්සක ධර්ම දේශනාව සඳහා ඒ දායකත්වයේ දරන්නේ මහනුවර හීරැස්සගල පදිංචි අංක 432-8 නිවසේ පදිංචි පින්වත් වී සුභසිංහ මහත්මයා, පින්වත් චන්ද්‍රා සුභසිංහ මහත්මිය ඇතුළු පවුලේ ඒ දූ දරුවන් සියලු දෙනා විසින්. ඉතින් මේ පින්වතුන් විසින් මේ ධර්ම දානයේ සඳහා දායකත්වයේ දරලා රැස් කරපු සියලු පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරමු. පළමුවෙම ගෞතම බුදු සසුන සුරකින්න සියලු සදැහැති දෙවියෝ මේ පින් සතුට සිත් උපදවාගෙන අනුමෝදන් වෙත්වා, අනුමෝදන් වෙත්වා, අනුමෝදන් වෙත්වා. ඉෂ්ඨකාමී සියලු දෙවිවරුද මේ පින් සතුටින් අනුමෝදන් වෙත්වා. දෙවියෝ ආවිෂයෙන්, වර්ණයෙන්, සැපයෙන්, බලයෙන් වැඩිත්වා. ශ්‍රද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා යන සීක බල ධර්මයන්ගෙන් වැඩිත්වා. ඒ සියලු දෙවියෝ මේ සදැහැති සියලු දෙනාට ධාර්මික ආශිර්වාදේ රැකවරණේ සලසත්වා. දෙවියෝද ගෞතම බුදු සසුනේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමේ වාසනාව ලබත්වා. සාදු සාදු සාදු. ඒ වගේම මේ පින් උතුම් බලාපොරොත්තු වෙන විදිහට රැස් කරපු සියලු පුණ්‍ය ධර්මයන් ජේමිස් එදිරිවීර ගුණසේන මහත්මයාට, හේට්ටිය ආරච්චිගේ මාටින් සිල්වා මහත්මයාට, ලීලාවතී සිල්වා මහත්මියට, ෆ්‍රැන්සිස් ගුණරත්න මහත්මයාට, මයිකල් සිල්වා මහත්මයාට, සුභසිංහ ආරච්චිගේ අල්ප සිඤ්ඤෝ මහත්මයාට, KB ජයතිස්ස, හෙන්රි වික්‍රමසිංහ මහත්මයා, සිරිමා සරෝජනී එදිරිවීර යන මේ පින්වතුන්ගේ නමින් යම්තාක් මියපරළ යන්න යෙදුනද අද දවසේ මේ ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරන සියලු සදහැවතුන් නමින් යම්තාක් මියපරළගේ ඥාතීන් නැද්ද ඒ සියලු මළගේ ඥාතීන්ට මේ රැස්කළ උදාර පින අනුමෝදන් වෙත්වා, අනුමෝදන් වෙත්වා, අනුමෝදන් වෙත්වා. පරලෝ වශයෙන් සැපවත් වෙත්වා, සුවපත් වෙත්වා.
සංසාර දුකින් අත් මිදීමේ වාසනාව ලබත්වා සාදු 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 ඒ වගේම බලාපොරොත්තු වෙන විදිහට රැස් කරපු සීළු පුණ්‍ය ධර්මයන් අද දවසේ මේ ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරන පින්වත් වී සුභසිංහ මහත්මයාට අනුමෝදන් වෙත්වා චන්ද්‍රා සුභසිංහ මහත්මියට අනුමෝදන් වෙත්වා අසංකාහ අයන්ති කියන දයාබර දියණියන්ට තිලින පුතාට ඒ සියලුම පවුලේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා ඒ වගේම 93 වෙනි වියේ පසු වෙන කිරියම්මා ඇතුළු පවුලේ සුජීවත්ව සිටින සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා ධර්ම දේශනාවට දායක වෙච්චි උපකාර කරපු සියලු දෙනාට අනුමෝදන් වෙත්වා සහ සම්බන්ධ වෙච්ච මේ සදහැවතුන් සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙලා නිදුක් නිරෝගී සුව සම්පත් සැලසෙත්වා දීර්ඝායුෂ සම්පත් සැලසෙත්වා ගෞතම බුදු සසුනේ චතුරාරි සත්‍ය අවබෝධයේ පිණිස මේ ධර්ම දාන මේ පින්කම හේතු වාසනා වෙත්වා සාදු 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 අපි මේ පින් අනුමෝදන් කරමු රැස් කරපු සියලු පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු සාමින් වහන්සේට සීල් ගුණ දම් පුරන සියලු මහා සංගරුවනට අනගාരികා මෑණියන් වහන්සේලාට අනගාരിക දූපුතුන්ට මේ සියලු පින් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණසම උපකාරක ධර්මයන් වෙත්වා සාදු 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 ඉතින් මේ උතුම් ධර්ම දානින් රැස්සෙච්චි අනන්ත පුණ්‍ය සම්භාර ධර්මයන් අද දවසේ මේ ලෝකවාසී සියලු දෙනාට ධර්මයේ ශ්‍රවණය කිරීම සඳහා මේ ධර්ම දාන දායකත්වයේ දරණ වී සුභසිංහ මහත්මයාට චන්ද්‍රා සුභසිංහ මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාට අනුමෝදන් වෙත්වා ඥාතීන් සියලු දෙනාට අනුමෝදන් වෙත්වා හිතවතුන් සියලු දෙනාට අනුමෝදන් වෙත්වා ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරමින් සහ සම්බන්ධ වෙච්ච මේ සදහැවතුන්ට ධර්ම ශ්‍රවණය කර ලෝවාසී ඔබ සියලු දෙනාට ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දානයේ සඳහා දායකත්වයේ දරණ ඒ සියලු සදහැවතුන්ට මේ පින් අනුමෝදන් වෙත්වා ඒ වගේම මේ ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු සදහැවතුන්ට මේ පින් අනුමෝදන් වෙලා අප සියලු දෙනාටම ගෞතම බුදු සසුන තුල උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස රැස් කරන සියලු පින් හේතු වාසනා වෙත්වා සාදු 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 ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාන් වහන්සේට අපගේ නමස්කාරය වේවා ඔබ සැමට තෙරුවන් සරණයි නමෝ බුද්ධාය